ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා කරුණු 13ක් යටතේ තාක්ෂණික සහාය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ ජනපති කාර්යමණ්ඩලයේ ප්‍රධානී සාගල රත්නායක මහතා හමුවේ එකඟතාවය පළ කර ඇත. ජනපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී මෙම එකඟතාවය ප්‍රකාශ කර තිබේ. ඒ අනුව මේට මූල්‍ය පද්ධති විනිවිද බාහිර වැඩි කිරීම යහපත් මූල්‍ය කළමනාකරණය බදු පරිපාලන ප්‍රතිපත්ති සැකසීම රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුල විනිවිද බාහිර ඇති කිරීම වියදම් කළමනාකරණය කිරීම වංචා දූෂණ ඉවත් කිරීම මහ බැංකුව දෙන මුදල් මත යැපෙන රාජ්‍ය ආයතන අවම කිරීම රාජ්‍ය ආයතන පද්ධතිය තුල අවදානම අඩු කිරීම පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිවගත කිරීම ආනයන අපනයන තීරු බදු වෙනුවෙන් ක්‍රමවත් දෙපිරිවිලක් සැකසීම විදේශීය ආයෝජන සඳහා ඇති බාධා ඉවත් කිරීම ප්‍රවාහන හා බලශක්ති ක්ෂේත්‍රයේ පොසිල ඉන්ධන වලින් පූර්ණ ජනනීය බලශක්තියකට මාරු වීම හා රාජ්‍ය ආධාර සැබවීම අවශ්‍ය ජන කොටස් හඳුනා ගැනීම යනාදී කරුණු වෙනුවෙන් ඕන් තාක්ෂණික සහාය ලබා දීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තා වේ. මේට ණය ප්‍රතිවගත කිරීම සම්බන්ධයෙන් හා මේට ආර්ථික ස්ථායීකරණයට උපකාර කිරීම වෙනුවෙන් සාකච්ඡා කිරීමට ලෝක බැංකුව හා මූල්‍ය අරමුදලේ ප්‍රධානී ලංකාවට පැමිණ තිබේ. මුදල් නැමැති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි මෙම පිරිස ලංකාවට පැමිණ සාකච්ඡාවට කීපයක් පසුගිය කාලය පුරාවටම පවත්වනු ලැබීය. එහි ප්‍රගතියක් ලෙස මෙලෙස කරුණු 13ක් වෙනුවෙන් සහාය පළ කිරීමට ඔවුන් තීරණය කර ඇත.